YouTube channel එක බලන ඉන්න හැම කෙනෙක්ටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේදී අපි කතා බහට එකතු කර ගන්නවා සිවිල් ආරක්ෂක බලකායේ නිර්මාතෘ එවැගේම හිටපු නාවික හමුදා සෙන්පති රිය ඇඩ්මිරල් සරත් වීරසේකර මහත්මයා තමයි අද දවසේදී අපි හමු වෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්න ඔබතුමාව. ඒත් එකම විශේෂයෙන් මම ඔබතුමාගෙන් අහන්න ලෑස්ති වෙනවා අද දවසේදී 2015 ජිනීවාහිදී ශ්‍රී ලංකා රජයට යුද අපරාධ සම්බන්ධව චෝදනා නැගුණා. මොන වගේ දෙයක්ද කියන්න තියෙන සම්බන්ධව? ඔව් අපි 2009 මේ මාසේ 19 තමයි යුද්ධය දින්නේ. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් ජිනීවා නුවර පැවැත්වුණු ප්‍රථම යෝජනාව අපිට ධනාත්මක අපිට ප්‍රශංසා කළා. ලෝකයේ තිබ්බ ලෝකයේ සිටි දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කිරීම වෙනුවෙන් අපිට ප්‍රශංසා කළා සහ LTT ත්‍රස්තවාදය හෙළා දැකලා තමයි ඒ යෝජනාව සම්මත වුණේ. නමුත් පසු කාලෙක ඊට පස්සේ දරුස්මාන් වාර්තාව OISL වාර්තාව මගින් අපිට අපි නොකළ යුද අපරාධ කළා කියලා අපිට විරුද්ධව යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනාව පසුගිය රජයේ විදේශ ඇමතිවරයා කිසිම හෙවිල්ලක් බලිල්ලක් නැතුව ඒ චෝදනා සියල්ල අගය කරමින් පිළි අරගෙන අපිට විරුද්ධව ඇමරිකාව විසින් ගෙනා 31 යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වුවා. ඉතින් ඒක කළේ කිසිම පාර්ලිමේන්තුවේ අනුමැතිකින් තොරව ජනාධිපතිතුමාගේ අනුමැතිකින් තොරව සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිකින් තොරව. ඉතින් අද වෙනකොට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ 31 යෝජනාවෙන් ඉවත් වෙන්න තීරණ කළ තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම දේශප්‍රේමී ජනතාවක් හැටියට අපිට ඉතාම සතුට වෙන්න පුළුවන් කාරණයක්. ඒත් එක්කම ඔබතුමාගේ මම අහන්න කැමතියි මේ ඔබතුමාටත් ලොකු චෝදනාවක් නැගුණා. චෝදනාවක් එල්ල කර ඔබතුමාව අත්අඩංගුවට ගන්න ඕන. ඒ වගේ ලොකු කතාබහට මේක ලක් වුණා. ඉතින් ඒ සම්බන්ධ මොනවද ඔබතුමාට කියන්න තියෙන්නේ? ඔව් මම ඇත්ත වශයෙන්ම අපි මංගල සමීර විදේශ ඇමතිවරයා අපි විසින් නොකළ යුද අපරාධ කළා කියලා ජිනීවාහිදී පිළිගන්නකොට අපි එසේ කළේ නැහැයි කියලා සනාථ කරන සාක්ෂි අරගෙන තමයි මම ජිනීවාල්ට ගියේ. විත්තිවාචකයක් අපේ මේ විද්වතුන් විසින් සම්පාදනය කළා. ඒ හැම චෝදනාවකටම හැම චෝදනාවක්ම පදනම් රහිත සාවද්‍ය බව අපි ඔප්පු කරලා පෙන්වුවා. එතෙන්දි තමයි මණිවන්නන් කියන ඒ ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ නියෝජනය කරන ඒ ත්‍රස්ත හිත ඇති පුද්ගලයා මට අභියෝග කරමින් ස්විස් පොලිස් ස්ථානයට කිව්වා, පොලිස් නිලධාරීන්ට කිව්වා මාව වහාම අත්අඩංගුවට ගන්න, මම යුද අපරාධකාරයෙක් ජාතිවාදියෙක් කියලා. ඒතොර එහිදී මම ඉතාම පැහැදිලිව එයාට ඒ වෙලාවෙම උත්තර දුන්නා. තමුන්නාන්සේ ලංකාවට කොපම කල්ලකින් ඇවිල්ලා තියෙනවද? අවුරුදු 20කින් 25කින් ඇවිල්ලා නැහැ. මණිවන්න ලංකාවට ඇවිල්ලා නැහැ. අපි 495,000 බිම්බෝම්බ දෙමළ ජනතාව වෙනුවෙන් ඉවත් කරනකොට තමුන්නාන්සේ කොහෙද හිටියේ? අපි 295,000 දෙමළ ජනතාව ඉතා කෙටි කාලයකින් නැවත පදිංචි කරනකොට එයි දෙමළ දරුවෙක්ට යෝගට් කෝප්පයක් දෙන්න තමුසේ හිටියාද? ඒ වගේම තමයි අපි ගෙවල් 8,000ක් පමණ අපේ මුදල් වලින් දෙමළ ජනතාවට හදා දෙනකොට එක උළුකටියක් දෙන්න තමුසේ කොහෙද හිටියේ කියලා මං කිව්වා. මගේ ලේ අපි පරිත්‍යාග කරලා තියෙන බොහෝ අවස්ථාවල දෙමළ ජනතාවට උතුරේදී අපේ ලේ දෙමළ ජනතාවගේ නහර තුල දිවෙනවා. තමුන්නාන්සේ එක ලේ බින්දුවක් දීලා තියෙනවාද? එහෙමනම් අපිට ජාතිවාදී කියන්න බෑ. අපි තරම් දෙමළ ජනතාවගේ සුබ සාධනේ බලපු මිනිස්සු කොහෙවත් නෑ. ඒක නිසා අපිට තියෙනවා තමුන්නාන්සේලට වඩා ලොකු අයිතියක් දෙමළ ජනතාවගේ සුබ සාධනේ ගැන කතා ගන්න කියලා. ඔය විදිහට තමයි දවසේදී සරත් වීරසේකර මහත්මයාත් එක්ක අපි සොඳුරු කතා බහකට ගෙතුණේ. ඉතින් හැම කෙනෙක්ටම ආරාධනා කරනවා තවමත් Black Mike YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. සරත් වීරසේකර මහත්මයාට අයිමත් සරයක් අපි ස්තුතිවන්ත වෙනවා දවසේදී අපිත් එක්ක එකතු වීම සම්බන්ධව.